ඔබෙක්වනන්නේ ස්වාදීන් රූපහනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරැස්තල. රට ගොඩ නගන්න රට බේරාකත් නායකයන් සමක එක්වන්න අගමැතිගෙන් ජනතාවට ඇරියුම්. කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක් දහස් එකසිය දහ අට දක්වා ඉහලට. ළඹගම්පහා හැර සෙසු දිස්ශ්‍රික්කවල බස් දුම්්‍රිය අඟහරුවාදා සිට වැඩ. සරසවි ප්‍රවේශ අයදුම්පත්සාහතික කරන කාලයක්්දික්වෙයි. ඉන්දී අභ්‍යහන්තර ගුවන්සේබා හෙට සිට සාමාන්‍ය පරිදි. යහපාලනයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා, කොරෝනා වසංගතයෙන් ආපස්සට ගිය රට යළි ගොඩනැගීමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවෙදනයක් නිකුත් කරමණි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. ජ්‍යන්තරමූලයා අරමුදලට අනුව දෙදහස්දාහතර වසරේදී ශ්‍ර ලංකාව ආසියාාව වකඉන්ම සංවර්ධනය වෙමින් පවතින රටක්පොන. යුද සමේදී සතහයක් වූ ආර්ථකබර්ධනවේගේ යුද්ධහින් පසු සත හතයිදශම හතරක්ටක්වා ඉහල්ල කියිය බව අග්‍රමමාත්්‍යවරය පෙන් පහතිනවා නයිබර අඩුුවේ කොටස්වල්පලේ සමස්ත මල දර්ශක ඉහල ගොස් එක පුදගල ආදායමද ඉහල්ල නැන්වීමට දෙදහස්දා හතර වසර වනවිට හැකිව තිබුණ දෙදහසින් පසු මෙෙරට ශාලතම යටිතල පහසුකම් ඉදිකිරීම ්‍යාප්‍රති ආරම්භ වූයේද දෙදහස් හයේදහස් දහතර කා ලේතිී. මෙ සියලු චෑක්‍රහන ලබාකත්තේ ලොකාහ අර්බුදය ගොියේ මුල් අර්බුදේ සහ ලොක ඉතිහාසේ ඉහල්ලම තෙල්මිල බද්යේ බව අග්‍රමමාත්්‍යවරයාින් පාතෙනවා එහෙත් දෙදහස් පහලවේ සිට මෙසිියල්ල කනපිටහැරි යහපාලන රජේයටතේ දෙදහස් දහනව වන විට ආර්ථික වර්ධන වග සයට එකයි දශම තුුණ දක්වා පහත වැටනාා ඩොලරට සාපේක්ෂව රුපියලේ අගේ පහත්ත වැටී රටේ සමස්ත නයි බරද ඉහල කියයා යහපාලන ආණඩුව ඇමරිකාඩොල බිලියන විසි හයක විදේශ වනිමේ නයි ලබා කෙනැතිබුණද ට ආදයම් ලැබෙන කිසිදු මාර්ගයක් සලසා තිබුණන නැහැ මෙම දරුණු ආර්ථි බිඳ වැටීම. කිසිදු බාහිර හේතුවක් නොතිබූ බවද අග්‍රමාත්‍යවරය අපින් පාතෙනවා දෙරහස් පහළව දෙදහස් ධහනව අතර ඉන්දාව බංගලාදේශී වැනි වටවල් වකෙන් වර්ධ නේබුණ. පස්කු ප්‍රහරේ නිසා ශ්‍රීලංකාවේ ආර්ථකය තවත් පහතට බැටුණ. දෙදහස් දනවේ නොම්බහසදා ගෝටහබේ රජපක්ෂ ජනාධීපතිතුමාට ලැබුණේ සහම් ොලින්ම විශූ ආර්ථකයක් බව අග්‍රමත්්‍යවරයා පෙන් පාතිෙනවා බෙවන් තත්ත්යක් යටතෙයි ලෝකෙම කොවි-19 වසංගතයට මුහුණ දෙන්නේ කොවි වසංගතය එන විට බලය සිටියේ යහපාලන් රචේ නම් රටට යඟ කල දසාාවගෙන අමුතුුවෙන් කිව යුතුන හැ. මදගැසීම හා බොරු ප්‍රචාරමත පදනම් වූ යහපාලන දේශපාලන සංතෘතියට පස්්චාත් කොවි-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බවයි අග්‍රමමාත්්‍යවරයා පවසන්න අ. සිටින ජනාධිපතිතුමා ප්‍රමුක රචේ සියලු දෙනනා ජයගත නොහැකි යැයි කියවූ යුද්යක් දෙෙනු කණ්ඩායමක් ොවිD-19 වසගතෙන් පසු ලෝකේ තුළ ශ්‍රීලංකාව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වන්නේ එවන් නායකක්වයක් බවයි, අග්‍රමාත්‍යවරයා පවසන්නේ සියලු ශ්‍රීලාංකකන්ට අද ඉතිරිවී ඇත්තේ රට ගොඩනැකීමයි. සිදු ඇති විපතින් ගොඩීමට එකවන්ව ක්‍රයා කලේ නැත්නම් රටේ අනාගතය අතිශ්‍යයින්ම අඳුරුපවනු ඇති බවයි අග්‍රමාත්්‍යවරයා පින් පාතියෙන්නේ. මෙ වන විට දිවයින පුරා ඇන්දිරණී තිය කෘ්‍රියාත්මකයි. ඊ රාත්‍රී අටේසිට ලබන අගහරුවාදාළියොම පහදක්පයි, මුළු දිවයිනටම ඇන්දිරිනීතිය ක්‍රියාත්මක වන්නේ. මෙ අතර අන්තර් පාත් බස්සේවා සහ දුම්රිය සේවාද අනිත්්දාාසිට ආරම්භ කරෙනවා. ලබනා ගහරවාදට දින සියු දිිස්්‍රක්කල ඇදිරි ීතිය නවත දනම් දෙනතුු ක්‍රාත්මක වන්නේ දෙඩ පතරවාත්‍රී දහයි සිට අලුම හතර දක්වා පමණයි, කොළඹ සහ ගම් පහ දිශ්‍රික්කල ඇදිරි නීතියද යනුව ලහිල් කරනවා. ලබනා ගහරවා සිට කොළඹ සහ ගම් පහා දිස්්‍රික්ක හැ සසු දිස්ට්‍රෙක්තර ගමනාකම නේටද අවසිරහි ිබනවා ඇදිරි නීතිය කඩරන පුකලයන් අතරනගුට ගනීමේ මෙහෙුම් අකන්්ඩව ක්‍රාත්මක බවයි පොලිසිය පවසන්න. ඇදිරි නීති කාලසමාව තුළ නීතියත් තදින් ක්‍රාත්මකීමට පියවරගන්න ලෙසට සියල පොලස්ාන ොල. මුලස්ථන දැනු තිති වෙනවා දහවල් දොහ වනට ඇදිරි නීතිය කඩ කළ පුදකලයන් හැට තුන්දහස් විසියාට දෙෙකුත් සහ වාහන දහදහ සත් සසියහත ලිස්්නාවයක් අත්තරංගුවට ගෙනැති ෙනවා අ පිෙරහයේ සිට දහවල් ොහ දක්වා අතරංගෝටග පුත්්ලියන් සංඛයාව තුන් සියය පනස්ස එකක්. වාහන එකසිිය තිස්හපක්ද අත්තරංගුවට ගෙනති බෙනවා. ්‍යතර කොළඹ සහ ගම්පා දිශ්‍රික්ක හැර සසු පළත් අතර බස්රතසේවා අනිදා සිට ආරම්භ කිරීමට නීමිතයි. සෞ්‍යඋපද සනුව මෙම පියවර කන්න බවයි අමාත්‍ය මහින්දමර විරමහතා පවසන්නේ. ගහරවාද අධර්නීතිී වත්කකිරීමත් සමග කොල්ලම්ඹ ගම්පා දිශ ්‍රික්කය හැුනම අනකු සියලම දිස්ත්‍රික්ක තුළ බස්ධමනයට අවසල් ලබා දෙෙනවා ඒවගේම පෞද්ගික බස්ත්‍රතාත් ලංගම යි ස්්‍රරදත් සියල්ලම දාාවනය කරන්න වශ පීවර. ගනිමින් තිබෙනවා සෞඛ්‍ය මාත්‍යන්ස ලබාදෙන උපදෙස්. අනුව සියලෝ ආරක්ෂා සහිත තමයි එකටු කරන්න පදෙස් ලබාදී තියෙන්නේ, පෞද්ගලික බස්්‍රතවලත් ගේම ලංගම බස්රතවලත්, සියල්ම දෙනාට ගමනා ගමනයට අවසල් ලැබෙන්නේ සී ගාන්ට පමණ ඒ ්‍යයාමනය කරන්න කොමත් ති න්න ොල සි රට. ඒවශඋපදෙස් ලබාදී ලතිවෙන ඒ අදාල්කටුතු සිදු කරන්න ජාතික ගමනන කොමිසමේදී අද පැවැතිසාකච්චාවකදී තීරණ කිහි පැක්ගෙන තිබෙනවා මාර්ක පහක් කොස්සේ කොඹට පැමිණෙන බස් රත කොළඹ දක්වා දහමනය නොකර අතර මැදින් අතර කිරීම ඉන් එක් තීරණයක්. නොලුවර පාේ බස්රත දහන කරනුයේ දික්ත්තබූ දක්වා පපමයි. කොළඹ පහ පර පැමිණෙන බස්වරත මනිුවන් කො දක්වා පමන දවන කරනවා ගලුප පරේ පැමිණන අන්තර්පලාත් බස්රවත දවන කරනගේ පාන දුර දක්වා පමයි. අශස්සාවිල්ල හරහා කොළබට හයිරිල් හෝ ලොලල් පාරේ පැමිණෙන බස්රත අවිස්සාවේලි නත කල ජුතුයි. අන්ඩවාද පුරහපුත්තල කොළියාපිටේ සිත මීගම පාරිෙන් කොළබට එන බස්රව තර කළ ුත්තේ ීමෙන් ක්ෂණනාධදිවේගේ මාර්කයේ සිට පැමිණෙන බස්රත කොට්ටාව දක්වා පමයි. මෙම සீල ப ්‍රත දහவனය පෙවු හතරයි හි සිට පස්සொු හදක්வா පමනக்්‍ර யாත්மකිීමටයි එහිதிී தீரனைக்க்கெරුණே. சෑம මගේ குම முகாவரනැළந்த மතු சா பதேස් පිலிිபදීමது அනිபரிබனවා. பஸ்ரවල දனට வலங்கு ලප්‍ර காலசிமாාව ජனித் තිහදක්වා தீர்ග කரத்திබனවා. මෙතර කින් வெකරவாකතාசன සඳහා ්‍රමුக்கතාව පதனாம் කර ගணிින් தும்பிய දவனேது அනිதாசிாரம்ப කரන බவு அவ්‍යே மகிந்தමரு விரමහතාசඳகக்கලා. අඟරවාද සිට දුම්්‍රිය දාවනය කිරීම සඳහා අවශ්‍ය පීවර ගන්නවා එකදී ප්‍රමුකතාවය ලබා දෙෙනවා ඒ දුම්රියේ ගමනාගමනයේදී සීට්්‍රලට පලවෙනි අයිතිවාසිකම තියෙන්නේ කලින් ආසන වෙන්ක කරවා ගත්තුවා අයි. ඉතිරියාසන් වලට එන්න පිළිවෙලානුව ඒ ගමනා ගමනයට අවස්සර දෙනවා ගැටලු ඇතිවේ නමු අනාගතයේද අබි දුම්රියේ ඒගේම භස්ෂරතවලත් සියල්ලගම ී ගාන්ට එන්න පුලන් තත්යක් ඇති කර අශ දුම්රිය වැි කල් පස්ස වැි. අදදිනයේදී නව කොරෝණ ආසාධතින් විසි නවදනකු වාර්තා වනාාඒ සමඟ මෙරට කොරෝනාාරෝගින්ගේ සංඛ්‍යාව එක් දහස් එකසේ දහටක් දක්වා ඉහළ ගියා මෙම රෝගින් විසි නවදනාම කුවට් වල සිට පැමිණ නිරෝ දහැන මධ්‍යස්ථානවල නිලෝ දහනට ලක්වමින් සිටින අයයි පසුගිය සති තුනක පමණ කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනාරෝගයකු වාර්තාන් නොවීම යහපත් ප්‍රවණතාවක් බවයි සෞඛ්‍යංශය පවසන්නේ ලෙර නවික හමුදා කඳවුරේ වෛඩසය පැතිරයාමද සාර්ථකව පාලනය කර තිබෙන බව සෞඛ්‍යංශ පවසනවා. මෙ අතර යේ දිනයේදී පිසිCRර් පරීක්ෂණ එක් දහස් නවසයානු අටක් සිදුකරතිබෙනවා.. බෙරට කොරුණ ආසාධිත්‍යයන් සංඛ්‍යාව බේබන විට එක්දහස්ක සිද්ධහටක්. හේ හැත්තෑ අතර දෙෙකු සුවේ ලබා රහල්වලින් පිටත්තු ගොස්තබෙනවා. යනු මෙම විට රෝහ ත ප්‍රතිකාර ලබන කොරුණා රෝගින්ගේ සංඛ්‍යාව හාර්සිය තිස් පහක් වනවා. සැක සහිතරෝකින් අනුහත් දෙනෙු රොහල් කිහිපේක ප්‍රතිකාර ලබවිින් සිටිනවා. අප රටෙන් මිටෙක්වාර් තබූයේ කොරුණා මරණ නවයක් පමණයි. කොරුණ අෛරසියයාආසාධන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබූ දාහතර දෙනෙකු රෝහල්වලින් අද පිටත්ප කියා. වික හමුදා සාමාජිකයන් දස දෙනෙකු සුව ලබා රොහලලින් පිටත්පගේ බවයි නවික හමුදාභ පවසන්නේ. එන් හත් දෙනෙු නවික මහ රෝහලෙන්ද දෙදෙනෙකු මුල්ලේරියාව රොහලෙන්ද එක් අකු IDH රොහලෙන්ද මෙසේ පිටවක කිය බවයි නවික හමුදාභ පවසන්නේ මෙම දස්ස දෙනාද සමඟ මෙවන විට සුව ලබූ නවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව දෙසිය අනුත්තුන. නරදහයින කටයුතුද සාර්ථකම සිදුපනවා, නෙරදහයින කටයුතුතව සංකල තවත් දෙසේ පනස් නව දෙනෙකු නිෙරෝධහයින මධ්‍යස්ථානවලින් අද පිටත්ප කියයා. රාජකිරිය අයුබේද ශික්‍ෂණරහල් නරධයින මධ්‍යස්ථනයේ දේ නිරෝධයිනාව සංකළ එක සියදහත්තුන් දෙනෙකු අද පිටත්ප කියයා. ඔන් සියලු දෙනාම පසුගේදා ඔස්ට්‍රරලියාවේ සිට මෙරටට පැමිණ අයයි. නිෙරෝධහයින වූ සියලු දෙනා එක්ව COVD-19 අරමුදලට ලක්ෂාටකමුදලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුපනා. කොරුණා අරදැටිළයා ේ නාරහි පිට පොලස් රෝහල විශබිජාරණය සිදු කළා එඒසද හදායක වූයේ NC හල්ිංක්ස් පුද්ගලික සමාකමයි. එම සමාගම පොලිස් රෝහල වෙට විශ්භීජනාශක ඉත්සින යන්ත්‍ර දෙකක් ද පරිත්‍යාග කළා සමකම ශ්‍රී ලංකාශකාවේ ප්‍රධන, රොහන් සුරයයාරචි ජේෂ් පොලිසධිකාරි ජගත් සේරම්, හල ධහන ද්‍ය නිලදහරි කාලිංග කිනි කියන මහතරු නැරු පෙරිසක් මෙ මවස් තබටෙක්වර් සිටිය. ්‍යාතර කොරනා නිසාාව කාලික වක්්‍රය තිබූ පාසල් පද්ධතිය රට යළි විවෘත්ත කිරිමත් සමකම ක්‍රාත්මකවයුත්තේ ෙබඳදු දැයි න් ෆස්ට ේස් වේශෂංකහාහ එක්වමින් වෛද්‍ය පරේෂණ අයතනය අධ්‍යක්ෂ වෛද්‍ය චෑරුවන් බන්ඩ අර්මහතා මිලෙස් අදහස් පල කලා. තුමි දැන් අපේ රටේ දරුරපුර එවගේම විශ්වවිද්‍යාල දරුවෝටික අධ්‍යපන ලබන්න බලාගනි සූදනමිින්වා අපි යාලට පනි විඩඇත් දෙන්න ඕනේ කොහම අපි කොවිඩ් හමුවේ නැවතත් අධ්‍යාපනයට යොමෙන්න කියන පිබඳ මංගතන පර පාසල් වැඩ කටල් පටන්ගත මදක පන්සේ පෙරපසල් ටර පටන්ගත කර අපේ නට තව මාසයක්විතරයනකොට යම් කිසි විද්‍යියකින් පාසල් අධ්‍යාපන කටයුතු ඉහල පන්තිව වලේන්නම්හල පන්තිවලටනක පටන් අධ්‍යාපන මාතේශි ෑස් නොකල අපි දක්කින. හැබැයි මේ අධ්‍යාපනය ක්‍රමය ගැන මට ලොකු විවේචන තියන මේ රටේ පොරවැසයක්මං. මේ අධ්‍යාපන කයති මිදෙන්ඩ තියෙන හොඳම අවස්ථාව තමයි මේ අවස්ථා. මං පැහැදිලෙකුවත් මේ අධ්‍යාපන ක්‍රමය ගොදුරක් ඔබතුමියත් මාත් දෙන්නම්. අපි අවුරුදු විස්සක් ස්කෝලයන. ජීවිත තියෙන හොඳම කාල ස්කෝලේන්නේ. ට ල් පස ැරිුත් මට ේවල් පාසෙන් ැරිුත් නිසි න් ැරු ි න දක්ෂ අපිවු අපි දෙන්නම දන්නේ අපි දක්ෂ මොකටද කියලා ඇැබේ අප අවුදු විස්සක් ඉගෙන ගෙන තියෙනවා එතු අපි කරපු කෝසෙකෝ ඉස්කෝලෙෙන් එලියටාවට පස තමයි ළමයි කෝස එකක් කරන්න නේ රසාවක් කරන පුළුවග ඉිල් එලියට අපපු ළමනුත් අතර කෝසක කරන්න න සාවක් කරන්න. බද්‍ර යව්ුවනය අවුරදු විස්ස දන් තියවෙනකක්ම් අපි ඉගෙන ගණඩවෙන් කරනවා. එ හින්දා ස්වයන් අධ්‍යයනයකට ක්‍රමවේදයක් හැදෙන ස්වයං අධ්‍යනය කරලා නිර්මාණශීරීව ලියන උත්තරයට ලකුණු හබ වෙන. අධ්‍යාපන ක්‍රමයක් හදන්න හොඳම කාලය මේක. දැන් අපි පොතේ පාඩ මේ අච්චුපදේදන වා්‍ය පහ ලි ව නැත්තන් එළම විභාග ෆෙල්ම මේ කමේ ඇතුළ. පිටල් අධ්‍යාපර කම එහම නැතිවතියනවා ළමයි පරිසරයට දාලා ළමේට කැති විදට පරිසර අධ්‍යන කර ිය ල මුත්තර නිර්මාශී උත්තර ලකරු හම්බේනවා අපේරට නිර්මාශීි උත්තර නේ ලක්ුණු ම ට පඩ කනලිය නොත්තරයට. ඒහින්ද ඒක මිදෙන්ඩ හොඳම කාලය මේ එහින්ද ලමයින්ට ස්ොයන් අධ්‍යයනය කරනු ගන්න ඕෝන ස්කෝල එලියට කොට ළමයි ොක්කටහරි දක්ෂවන්න ඕනේ අවුදු දහ විසික විතන කොට ම දිගියයක්ක් තියන්න ෝ. <anak lonely> හ මො තර මේ ට අවරුදු විසිපහ වෙන කොට ආචාර්ුපාදයක් ළමයෙක් කරන්නේ වුදු හ වෙන කකොට මහාචාර්වරෙක් මේ රටේ හදන්න පුළුව. එනිසා මේ තමයි මේ අධ්‍යාපන ක්‍රමේ මිදෙන්ඩ තියන හොදම වෙලා. පාසල ටාපපුුවම ළමයින්ට අත්හෝදන තැන් ගොඩක් තියෙන්න්නට ඕනි ළමයි පුරුදුුවෙන්න්න ඕනේ පිරිසුදුව ඉන්ඩ කෑම බෙදාගෙන පුරද්ධ දැන් අපිට පොඩ්ඩක් ඇත් කරන්න වෙනවා. මොකකාවරන. මට ොස්සන රෝගයක් යේවනංහරි නැතුවාහරි එක රජයේ නිර්නාාකයන්න්නනු මකාවරණ භාවිතාක කරන සිද්ධ වෙන. දරුවන් ආරක්ෂිතෝ පාසල්ල වන්නට වෙන සම්හට වන ක්‍රමය අපිට වෙන සක්කරන්ට වේ. එනිසා මේ සමහර සෞඛ්‍ය නිර්නාාකෙන් සෞඛ්‍ය මාත්‍යශය නිර්දශවටන විතරක් ්‍රියාත්ම කරන්නදේ. වාර්තාවන ආසාධ්‍යන් සංඛ්‍යාව දෙනින් දින ඉහල කියද හෙට දින සිට ඉන්දියාවේ අභ්‍යන්තර ගන්සේවා ආරම්භකිීමට තීරණය කරති බෙනවා. කෙසේවෝද පනවා ඇති සෞඛ්‍ය වෙදිරිිදහන නිසියාකාරව අනුගමනය කරන ලෙසට සියලවංෂ දැනුවත් කරති බෙනවා. බෙවන විට ඉරටන් වාර්තාාවන වඩ සාසාධිත්‍යන් සංඛ්‍යාව, එකක්ෂුත්තිස් දහසෙක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නව්‍ය කොරුණා අයිර සේල්මේවන විට. ොරපන සතර ක්ෂ තිස් අදහ තුන්සේ එකළොස් දෙනකුට ආසාධනී වේතිබෙනවා. සුේලායිති රෝකින් සංඛ්‍යාව වෙසි දෙදක්ෂ හැත්තඇතුන් දහස් දෙසේ තිස් දෙක. වෛර සාධනය හිතුවෙන් මරණ තුන් ලක්ෂහතලි සතර දහස් පන්සේ පරහයක් වාර්තාාවනවා. රටවල් හසයන් පාලන ප්‍රදශ් දෙසය දහතුනක වෛර සී ්‍යපතී ඇති බවයි ලොකසෞඛ්‍ය සංවිධනය පවසන්නේ. ඩ්‍ය කරුණනා වර සේහේතුවෙන් වි්‍යෝග ප්‍රාන්තේ දිනකට මේයන රෝගින් සංඛ්‍යාව අවම වී ඇති බවට වාර්තවනවා. දිනක් තුළදී පුත්කලයන් සේකට අඩු පරිසක් මියකේ පසුගේ මාර්තමාසෙන් පසුව පලමු පරටයි. පසුගේ පැවිසිහතර තුළ වරස හේතුෙන් ඩවියෝක් ප්‍රාන්ථේ මේකේ සංඛ්‍යාව සූහතරක්. වරස ්‍යපති ආරම්භ වූ චීනයෙන් ගත වූ පැ විසිහතරට වාර්තපු ආසාධ්‍යන් තිදෙනකින් දෙදිනිෙකුම විදේශකයන් වනවා. අනෙක් ආසාධිතයා ජිලිින්ග ප්‍රාන්ත වැසයක්වන අතර ඒ දිනට කිසිදු මරණයක් වාර්තාාව නැහැ. ලොව දෙවෙනුවට වැඩිම කොරුණා ආසාධ්‍යයන් සංඛ්‍යාවක් වාර්තාවන රට මාවට බ්‍රසීලේ පත්වතිබෙනවා. එරටින් වාර්තාාව ආසාධ්‍යයන්සං ්‍යයවතුන් ලක්ෂ පනස් දහසට ආසන්න වනවා. සවපෝලෝ නකරයට අයි වැඩිම බලපෑමක් එල්ලවී ඇත්ත. බ්‍රතාන ක්‍රාමාති්‍ය ොරිස් චොන්සන්ගේ ප්‍රධාන උපදේශක ඩොමිනික් කමින්ස් නිරුදහන නීතිවුල්ලංගනය කළ බවට චෝදනා ඉල්ලවී තිබෙනවා. ඔහුගේ බිරිඳ නව්‍ය කොරුණා රෝක ලක්ෂණ පෙන්නුම් කළද ඔහු සඇතපුම් දෙසේ හැටක්දුරින් පහිටි ජාතින් නිවසකට ගොස් ඇති බවයි පැවසින්නේ. ඔහුගේ එම නීති විරෝධී හා වගකින් විරහිත ක්‍රා කලාපේ හේතුවෙන් රජේ වෙත දැඩි බල පෑමක් කල්ල කිීමට විපක්ෂය උත්සාහ කරනවා. තයිලන්තයේ වදුරන් ගොතාකනනිමින් කොරුණා වෛරසේ සඳහා එන්න තක් අතාදා බැලීමට සූදා නම්පනවා. ආරෙන්නේ නම් එම එන්නත බියන් හට භාවිත කිරීමින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව එරට සෞඛ්‍යංෂ නිවේදනය කරනවා එෙත් මෙම එන්න තමත් මනුෂ්‍යයන් යුතු කැවිින් පරීක්ෂණයට ලක්කීමට අවසර හිබිව නැති බවයි එරට විද්‍යාහා පරේෂණනමාත්‍යවරයක් පවසන්නේ. බෙවන ටත් තායිලන්තයේ තුළ එන්නත් දෙක් අත්හද බැලිමේ කටයුතු ආරම්භ කරතිබෙනවා. ක්‍රෙදිපිලි නිෂ්පාධන ක්ෂේත්‍රයේ ගැටලුුවලට කඩිනම් විසදුම් ලබා දෙෙන් ලෙස අග්‍රමාත්‍යය මහින්ද්‍රරාජ පක්ෂ මහතා මුදල් අමාත්‍යහාශ ලේකම්වරයාට උප දෙෙස් ලබා දුන්න. ඒ මෙරට රදි පිළි නිෂ්පාදකින්ගේ සංගාම් සාමාජකින් සමඟ, විජේරාමාන් නිල නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරවායි. දේශීය අත්‍යන්තව ඇදිපිරි නිෂ්පාදනයට අදේශකයන් විදේයන්ගේ අනයන කිරීම හේතුවෙන් සිය කරමාන්තය විශාලෙ ඳවටලක්වඇ බ හෙ පි නි්පාදකයන් හිද ප දන්න රජය සංඛාලක කන පාර්තමේන්වේ දත්ත අනුව ඇඟලම් හාර නිෂපානක් ෂත්‍රියන්ට පසුව මෙරට විශාත්ම නිෂ්පානක්ෂේත්‍රය, පේෂකර්මාත බද ඔවුන් ස හන් කලා. රටතුල පේෂකර්මාන්ත අයතන එක්දහස් පන්සේ හතරක් පවතිනවා ඒවා එහි සේවක සේවිකාවන් පනස් දහටසය හත්තාවක් සේව කර බව පෙන් වාදන් එම සමති නි හරන් ඳහ කරසිටේ ඔවුන්ට. ේල්මසවැටප ගවා ගනීමට පවා නොහැකිතත්වයක් පවතින බවා.රජ විසින් ගැට කන ලබ ැකුනෑ පහසකම් ලබාදීම ප්‍රමාධදීම දැනට ලාගෙන ඇති නය වාදමීමේ සහ කාලයේ දහස් විසි එක අපේ මස තිස්මන දාදක්වා දිර් කිරීම සහ. දැනට රජයවිසින් නතර කර ඇති ඇඟලුම් නෑනය දහස් විසි එකේ අපෙල් මසදක්වා දිර් කරීමනඉීමද. මේදී අගගේ මාත්‍ය වඩෑාව දිරිපත් කරවාා. ගේ එල්ල සල බැල ග ත්්‍යවරයා ඒ අවස්ථා දීම දල් ම් ටි මහ දුරක ම ල ේර දි ප ිෂ පාතිකන්ගේ මති මාජකන් සමග චක ට බ . ජනත පරමාධිපත්ය සැමවිටම කොමිෂන් සභහවල බලතලවලට වඩා ඉහෙලින් තිබෙන බවයි, හිට පූපාර්මේතු න්ත්‍රී, ලක්ෂ්ම ඥ්‍යාප අභේවර්තන මහතා පවසන්නේ. මැතිවරන කල්්‍යයාම සම්බහන්ධයෙන් අදත් මාධි හමුක්කිහි පේකදී මෙලෙස පක්ෂ විපක්ෂ අදහස් පලවුණ. සෞඛ්‍යන්ස දීපු උපදෙස් මත තමයි මේ මැතිවන්නේ කල් දැමි මැතිවන්න කොමසාරිස්තුමටත් ප්‍රශ්යක් තියෙනවා ඒවගේ කොමිසමටත් වගකීමකුත් තියෙනවා ඒය කටයුතු කළ යුත්තේ සෞඛ්‍ය අන්සේ උපදෙස් මත හැබැයි තාම ජාසිංහ මහත්තයයට බැරි වුණා අපිට කියන්න කොරනා හැදුනොත් අප ගකීම භාරගන්න ඇගන්න බයනතුව ැතිවන්නේ කියයන්න කියලලා. මැතියාසේගොල්ලො මේ නඩු ක්කම දැම්ම මේ මැතිවරේ කල්තා ගැනීම සඳ. ඒකට මැතිවන කො සාරරිස්තුමාහා කොමිෂමය සවාපති උදවක් න ඒ පක්ෂග්‍රයිහට අපිදකි. එනිසා සාදීන ක්‍රා කරන්න ඕුන් ක්‍රියකරයුතු. එනිසා ඔන්ගේ අප ලා පපොත්වන සාදීනදය නතාවගේ අයිතිය කොයි කොමිසමට පාගන්නබ එනිසා නතාවගේ අයිය ද දෙන්න වස්ාව ර පල්ලාසිේ. සෞඛ අද්‍යක්ක ජනරල්ලවරයා ැතිවරණයක් තියන්න පුුවන්ගේපු කාරණෙත එක් මැතිවන කො සාරිසරට පිීනයයක් කල්ලග හැබ ෞඛක දක්ක ජනරල්ලොරයා අපි න්න රමඉන්නක් මැතිවන්න තියන්ට අවශ්‍ය උපදෙස්දීලන. මේ අධගරට යන්නේ මේ කන්ද කල්දාවන්නට චන්දය කල්දාපො මේගොල්ු හිතන්නඒ රට ආර්ථිකය වැටනවා අර දෙකට පෙදිච්චි පක්ෂයේ නාම යෝජන වෙනවෙනම දුන්නවා නැමත කොතු වෙලා එකට දෙට පුළුවන් වයි කියලා. එති ඒවාගේ අදශඇතුව තම මේ අධිකරයට කියල්ලා චන්ද අදිල කට යුත්ත කරන්නේ නොත් ඔයි අධිරට යනායම දන්නවා මේ මේක වි්‍යවස්ථාවට විරුද්ධව මේ යන්නි කෙලා. අපි බයන අපි විවස්ථානවට අදාලො තම සියලු තීන්දු තිීරණ රක්තියෙන්ට වජය හටට ජනදතුවා ඇටත් ඒගල්ොන්ට දේශපාල පසුපිීමම සස්රගන්න. මේරට ඒවිවත්ථාව නීතිය පවිච්චි කරන්න බැයි කියන එක අපි පැහදිලූ ප්‍රකාශ කරන්න ඕන. මැතිවරන කොමිසම පිබඳව ආණඩුක්ෂට විවේචනය තියෙන්නේ. බැතිවරන කොමිසම තමන්ට ඕනදිර වැඩ කරන්නේ කියලන්න. කරන ක්‍රියාමාර්ග තමන්ට සාධාර නැහැෙන තමන්ගේ ලයින් එකට ගැලපෙන්න්නනෑගේ නිසා ක් ඔොක් ට ඔක්ො දාලා ගහන්න කොමිස. ඒ ට රග රන ල් ල්ම හිල් හ නන්ගේ වරයි මොකද මට කරගන්න කිය අධිකරනය තීරණය දේ ඒ තරනයනුව මැතිවරණ කොමිසම මොකද කරන්නකට තීරණය කරයි. මැතිවරන කොමසන් සබහ අිකරන ඉතර පෙනන්නේ පාච දෙගක් හැියට මොකද ගූට බෙන සදාජාරාත්මක අයිතිය. මැතිවරණ කොමිසන් සභාවේ පොද තීරණවට ුරද්ධව උසාාවයන් ඇයි හුල්ලයන්න ල්ට පවරලා ෙන කොතරාත්ව තමයි. මැතිවරන්නේ පවත්වන්න දෙන්නේ පා කියන කොන්තරත්ව. හුල් තෝනෙ කවර ක්‍රියාමාර්ගයක් හෝ අනුගමය කල්ලා පාලිමේන්තු මැතිවරන්නේ කල්ඩා නැයි පහම කියන්. නිරෝදායන නීති උල්ලංගනය කල්ලා. හූලයාගේ දෝනියන්ද වෙක්කන් යනවා මැතිවරන කොමස මේ කාරයාල්ට හුල්ලෙවෙක් කරන ඇයි මේේලාේ මැතිවරන්නේ කල්ඩාන තිනෙන හොඳම විදිිය තමයි මැතිවරන කොමිසම නිල්ධාරරිවත් නිරෝධයනයට ල්ලු කරෙ එක. ඒම තල්ලු කල මතිවරන්නේ කල්දාානම බාදනයක. අද හූල් නිසා මේරට ජනත පරමමාදිිත්වය හූල්ලනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශ අයතුම්පස් සහතික කරවා ගැනීමට පාසල් සිසුන්ට ලබා දීතිබූ කාලේ දිීර්ග කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා එයනුව මැයි විසිහත විසි අට සහ විසි නව යන දිනවල සිසුන්ගේ ප්‍රවේශ අතුම්පස් සහතික කර දෙෙන් ලෙස අමත්‍යංශය සියලු පාසල් ප්‍රධහනින් වෙත දන්වාතිබෙනවා පවති නිරෝධහයන පහසුකම් අනුව විදෙශ රටවල සිසුන් සියල්ල එකවර ගෙන්වාගත නොහැකි බව අමාත්‍ය ආචාරය බඳුල ගුණවර්තන මහතා පවසනවා ලැබිය ඇතිල්ලීම් අනුව වටේ ජනතාවගේ ද සෞඛ්‍යාරක්ෂාව සුරකිමින්. උපරිම පිරිසක් මෙරටට ගෙන්වාගැනීම රජය අරමුණ බවයි අද ප්‍රති මාධ්‍යහමෝකදී ඒ මහතා කියා සිටේ විදේශ සම්දධතා අමාත්‍යංශයේ සහ විදේශව නිියක්ති කාර්යංශය ගෙනැඇති පියවර පිළිබඳවද මෙහිදී හෙළි කරුණ. කාටවත් පුළුවන්කමක් නෑ දේශපාලන වසියෙන් හෝ පුද්ගලික ඥාති හිත මිත්‍රාදී කන් මත මේ ලේඛනවලට ඇතුල් කරන්න. අවසානයේදී අතිකරු ජනාධිපත්තුමත් අනු මත කරන් ඕනේ මේ ගන්නන පිරිස ඒ ගෙන මේ ක්‍රියාවලිය විධ දුෂ්කරතා රාසියක් තිබෙන් නිසාට. හැගෙන ආපපු පිරිසගෙනු සෑහෙන පිරිසකට ආසාධිතයන් බවට පත්වීම කරනකොට. ගෙන මේ ලංකාවට ගෙන්න්න ගන්න සියලූම ශ්‍රී ංකිකයන් නිරෝධයනයට ලක්කරන්ට ඕනේ නිෝදාාහන ක්‍රියාාවලිය කරන්නේ හමුදාව විසින්. එඒ නිරෝදායන ක්‍රියාාවලිය සඳාව නිශ්චිත වෙන්ෙන් වූ ස්ථාන විශාල ප්‍රමාණයක් නෑ ලංකාවට පැමිණිය යුතුයි කියලා කියන හයදාස් පන්සීයක් පමණ දරූ. මෙයින් දැනට ශේෂ්‍ය ශිෂ්‍යාවන් තුන්දහත් පමණ ලංකාවට ගෙනවිත්්‍ය වෙන. තවත් लेකනේ තුන්දහකට ආසන්න ප්‍රමාණයක්, ගන්න ගන්නටය කියලා ආයාචනය කනෝ. එනිසා උසවසධ්‍යාප නමාත්‍යවරය වසිෙන්, අපේ හෝමාගම දියගම. රටරුව විශවවිද්‍යාලයේ තාක්ෂණිකා ඇත්තනී එක්දස් ගණනක් රදවා තබන්ට පුඩුවන්. හිට පසු හෝමගම පිටිපන ජයවදන පුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීටේත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂ පීටේෙත් නෙවාසිකා ගාර තනා නිමකල්ල තිබුණා ඒ විශාල නේවාසිකාගාර දෙකකුත් ඒ විදේශසිට පැමින්න ශිෂයන් සඳහා අපි ලබලදීලා තිබෙනු. අපිට සීමාවක්තියනු ඒ සීමාව තුළ තරම් අවශ්‍යතාවේ තිබුණත්ඒේ අවශ්‍ය සියලු දෙනා ගෙනීමේ හැකියාව තිබුණක් ඒ සියලු දෙනා නිරෝදායන එක්වර කරන්න ප්‍රාතිහරකින් මෙ කරන්න පුළුවන්කමක් නෑ මවබිම ඇතුළේ සිටින අයගේ මනුස්ස ජීවිතත් පිටඉන්න අයගේ මනුස්ස ජීවිතත් දෙවිදිියකට සලකන්නෑ සෑම ලාංකිකටම කරන්න්න පුළුවන් උපරීම දිය කිරීම සඳාතමයි රජයේ ඇදියත්වෙන්නේ පුඩුවන් වූ හම ගන්න ගැනීම සඳාවශ්‍යය හැම පියවරක්ම ගන්න බව ආණ්ඩුව වෙනුවෙන් මම දැනු දෙෙන්ට කැමතියි. ේ යයේ තානාපතිකාරයයාලයේ වැඩකරන සේවකයවුන්ටත් සමහරයි ආසාධිත පිරිසක් හැටට පත්වල ඇතියෙන වයක අපිට දැනගඩ ලැබන්නේ පිලිපීන් පළමනි තානාපති වරය. ආසාධිත වෙලා මැතිවෙලා තිබ්බද මඇතකද. ඉශාල අභියෝගයට මූුණ දෙමින් අපේ දූතමන්ටලේ වැඩකරන සියලි පිරිසක්ම ඉතාමත්ම කැප වෙලා වැඩකරගෙන යනවා. අද වෙනකොට රටවල දහටකින් පන්දහක ආසන්න අපේ ජනතාව දැනටමත් නැවත ලංකාවට ගෙනත් තිබෙනවා. ජූනී හයව නිදා වෙනකං හැම දවසෙම්ම වගේ ගුවන් යනා අපි සක්කස් කරලා තියෙනවා අපේ ජනතාව ගන්නගන්ඩ. ේමනට ඉන්වල් නිියවාඩුමත පැමිණ විදේශකතවෙන්න නොහැකුව සිටන. යම්යම් පිරි හාම්පතුන් සමහ සාකච්ායි කළ මේ වසංග තත්ය යොර නැවතේරටවට යන්න අවස්ථාවල බෙනකට රැකියාවට යන්න පුළුවන්ති ත්වයක් ආරක්ෂක ගැනීමට අපි එතුළින් බලා පයතුව. පැමිණ සිටිය පන්සි අනුවත් පමණ මේ නිවාඩු මත නැවත ලංකාවෙන් සිට කොරියාවේ රැකයා සඳහ යන්න. එකසි හැටක ප්‍රමාණයක්මර්මාර් ගුවන් සමාගමරත් ක්ේෂ ගුවන්යකින් මත්තල ගුවන්තොටපල හරා දකුණු කොරයාට පිටත් කිරීමට ක්ෂාවෙන්දා කටයුතු සූදානම් කරලා තියෙනවා. වාදින රූපහණී මනුෂ්‍යත්වය සත්කාරය ආරම්භ කළේ මේ මොහොතේ පිහිටක් අවැසි අපේම කලාකරුවන් හා රටේ ජනතාව පෙනුවෙන් එ මෙහෙම තෞදුරටත් ක්‍රියාත්මක වනවා කොරනා වෙසනිය හම ප්‍යාබේෝක වැැසකට මුහුණ දෙන කලාකරුවන්න ඇතුළ අපේම ජනතාව වෙනුවෙන් ස්වාධිහින රූපවාහිනී අයිITයෙන් මනුෂ්‍යක්වය සත්කාරය තුළින් සහන සැලසීම අකණ්ඩව සිදුපනවාා. ඇතය අරාධපුර ප්‍රදශජීවත් වන කලාකරණයක් වන පත්මා ජයිසිංහ මහත්මය තුළු පවුලේ සසාමාජිකයන්ට වලි ආහාර හා ආදහර ප්‍රධානය පසුගේතා සිදුකරුණා. ඒ රංගන ශිල්පී දිමුතු චිින්තක මහතාගේ සහ භහකේත්වේෙන්. පත්මා ජයිසිංහ මහත්මියය ජනප්‍රේ ගායික ගයිකාවන් බ්‍රැසකට ගීතරචනා කරති වෙනවා. මෙම කෙනෙකින්නවා මෙහම ගතර කනනා කරනවා කියලා දන්න ඇත්තර්මමයන් යිටයන්නගේ. වි ප්‍රතම මතාව හම ොය යි යක ගේකිසි මාහද්‍රයක් මාව හොයාග නැී ලවත් දන්නේ නෑහෙම කෙනෙේ අයිටනිගේ සහප ඇතු මෝට ම නැවතත් ස්තතුතිවන්දවන් යන්නේ නිසා සොයා යායුතු පුද්ගලයා සොයාගෙන අහු මුල ෝලට යන යි යනෙකරම හදුවතිම ගරුකරම වගේ මආදරකරනවා ස්තුූතියි යිතින්. මේ සමගින් ස්වාධී රූපහනි රාත්‍රී ප්‍රධාන සිංහල පවත්විකාශය. නිමාට පත්තනවා ඔබට සුබරාතරයක්.